හැම දිනාටම තිරුවන් සරණයි. අද 2022 වර්ෂයේ ඔක්තෝබර් මාසේ 8 වෙනි සෙනසුරාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පාන්දර 12:30ට, ඒ කියන්නේ සිකුරාදා මධ්‍යම රාත්‍රිය පහ වෙලා 12:30ට අපි එකතු වෙන්නේ බුද්ධානුස්සති භාවනාව සහ ධම්මපද විග්‍රහයටයි. අදත් අපට මේ වැඩසටහන ඉදිරිපත් කිරීම සඳහා අපි ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා ශ්‍රීමති වරාගොඩ මහත්මියට අපට මේ වැඩසටහන ආරම්භයක් ලබා දෙන්න ලෙසට. තෙරුවන් සරණයි. අප සැමදෙනා බුද්ධානුස්සති භාවනාව කරන්නට ආරම්භ කරමින් තිසරණ සහිත පංචශීලය සමාදන් වෙමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. භාවනා పూర్ව කෘත්‍ය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අනන්ත සසර පටන් ලොව වැඩවදාළ භාග්‍යවත් වූ අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට, පසේ බුදුරජාණන් වහන්සේලාට, අග්‍රශ්‍රාවක මහා ශ්‍රාවකින් වහන්සේලා ඇතුළු ආර්යයන් වහන්සේලාට කායද්වාරයෙන්ද, වාග්ද්වාරයෙන්ද, මනෝද්වාරයෙන්ද වැඳ නමස්කාර කරමි. මෙසේ වැඳ නමස්කාර කිරීමේ කුසල චේතනාවේ අනුභවයෙන් සසර සැරි සරණතෙක් සතර අපායෝත්පත්තියෙන්ද, ත්‍රිවිධ සත්ව විනාශයෙන්ද, අෂ්ට දුෂ්ටක්ෂණයෙන්ද, පංචවිධ අන්තරාවෙන්ද අත්මිදෙම්වා. ස්වාමීනි, මේ සියලු කුසල් බලයෙන් අප සැමට සුවසේ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. අනන්ත සසර පටන්නා අවිද්‍යාසහගත ගමනේදී මාගේ සිත, කය, වචනය යන තුන් දොරින් බුද්ධ රත්ණයටද, ධම්ම රත්ණයටද, සංඝ රත්ණයටද සිදු වූ යම්තාක් වැරදි පමාදෝෂයනට මම සමාවිල්ලා සිටිමි. බුද්ධ රත්ණයද, ධම්ම රත්ණයද, සංඝ රත්ණයද යන රත්නත්‍රයෙන් මට සමාව ලැබේවා. බුද්ධ රත්ණයද, ධම්ම රත්ණයද, සංඝ රත්ණයද යන ත්‍රිවිධ රත්ණයට මාගේ ජීවිතය පූජා කරමි, පූජා වේවා.
මා විසින් අතීතයේ පටන් මේ මොහොත දක්වා රැස් කළා වූ කුසල සම්භාරය සියලු සම්‍යක්දෘෂ්ටික දෙවියන්ට අනුමෝදන් වේවා. පරලෝ සැපත් ගුරුතුමන්ට හා සියලු ඥාති මිත්‍රාදීන්ට අනුමෝදන් වේවා. ආශිර්වාද ගාථාව. පංච මාරජිනෝ නාථෝ පත්තෝ සම්බෝධි මුත්තමං චතුසච්ඡං පකාසේසි මහාවීරං නමාමහං ඒතේන සච්ච වජ්ජේන සබ්බේ මාරා පලායන්තෝ. භවනා වාක්‍ය. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන් ප්‍රහාණය කළසේක. කෙලෙස් සතුරන් නසා වනසා දෙමුසේක. සංසාර චක්‍රයාගේ තණ්හාව නම් කෙලෙස් අර සිඳලූසේක. දෙව් මිනිසුන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා ලැබීමට සුදුසුවන සේක. රහසින්වත් පව් නොකළ අති පරිශුද්ධ සන්තානයක් ඇතිව වැඩ සිටිසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඒකාන්තයෙන් අරහං වනසේක. අරහං වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අසංඛත වූ නිර්වාණ ධාතුවද අතීත අනාගත වර්තමාන යන කාලත්‍රයට අයත් සංඛත වූ චිත්ත චෛතසික රූප ධර්මයන්ද පරිපූර්ණ වශයෙන් අවබෝධ කොට වදාළසේක. චතුරාර්ය සත්‍ය ධර්මය ස්වයංභූ ඥානයෙන් අවබෝධ කළසේක. සංස්කාර විකාර ලක්ෂණ ප්‍රඥප්ති නිර්වාණ යන පංච ඤෙය්‍ය මණ්ඩලය අවබෝධ කොට වදාළසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධ වනසේක. සම්මා සම්බුද්ධ වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පූර්වේ නිවාසානුස්මෘති ඥානය දිව්‍යං චක්ෂුර විඥානය ආසවක්ෂය කර ඥානය ආදී කොට ඇති ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යාවෙන්ද ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය ඉන්ද්‍රිය සංවර ශීලය ආදී වූ පසළොස් චරණ ධර්මයන්ගෙන්ද සමන්නාගත වනසේක. ස්වාමීනි
භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් විද්‍යාචරණ සම්පන්න වන සේක. විද්‍යාචරණ සම්පන්න වන සේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ආර්ය මාර්ග සංඛ්‍යාත සුන්දර මාර්ගයක ගමන් කළසේක. සතර මග නැනින් නැසූ කෙලෙසුන් නැවත නූපදවමින් ගමන් කළසේක. කාමසුකල්ලිකානු යෝගයද අත්තකිල මතානු යෝගයද යන අන්තද්වය වර්ජිත සෝභන වූ මධ්‍යම ප්‍රතිපදාවෙන් සුන්දර වූ නිර්වාණයට පැමිණ වදාළසේක. සාර්ථක ධර්මදේශනා ඇතිසේක. සුන්දර රූප සම්පත්තියක් ඇතිව වැඩ සිටිසේක. සුන්දර වූ ගමන් විලාශයක් ඇතිසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් සුගත වනසේක. සුගත වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සංස්කාර ලෝකය සත්ව ලෝකය අවකාශ ලෝකය ආදී වූ සියලු ලෝකයන්ද එම ලෝකයන්ගේ සමුදයද ලෝක නිරෝධයද ලෝක නිරෝධ කරන උපායද අවබෝධ කොට අන් අයටද දේශනා කළසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් ලෝකවිදු වනසේක. ලෝකවිදු වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශනයෙන්ද මහා කරුණාවෙන්ද මහා ප්‍රඥාවෙන්ද ධර්ම දේශනා විලාශයෙන්ද ඉර්ධි ප්‍රාතිහාර්යයෙන්ද අනුත්තර වනසේක. නානාවිධ සත්වලෝකයන්ට අයත් විනෙය්‍ය සත්වයින් බුදු ඇසින් බලාවදාරා මහා කරුණාවෙන් යුක්තව ඔවුන් දමනය කොට දහමෙහි පිහිට වූ සේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් අනුත්තරෝ පුරිස ධම්මසාරථී
වනසේක. අනුත්තරෝ පුරිස ධම්ම සාරථී වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දෙව් මිනිසුන්ගේ එකම ශාස්තෘන් වහන්සේ වනසේක. ඔබ වහන්සේ දෙව් මිනිසුන්ට ඉහලෝක අර්ථයෙන්ද පරලෝක අර්ථයෙන්ද නිර්වාණ අවබෝධ අර්ථයෙන්ද ධර්මය දේශනා කොට වදාළ සේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඒකාන්තයෙන් සත්තා දේව මනුස්සානං වන සේක. සත්තා දේව මනුස්සානං වන සේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය කිසිදු ගුරු උපදේශයකින් තොරව ස්වයම්භූ ඥානයෙන් අවබෝධ කරගෙන දෙව් මිනිසුනට අවබෝධ කරවා වදාළ සේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඒකාන්තයෙන් බුද්ධ වනසේක. බුද්ධ වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දස පාරමී, දස උපපාරමී, දස පරමත්ථ පාරමී නම් වූ සමත්‍රිංශත් පාරමී ධර්ම සංඛ්‍යාත පුණ්‍ය භාග්‍යයෙන් සමන්නාගත වනසේක. වාසනා සහිත සකල ක්ලේශයන් ප්‍රහාණය කළසේක. ඓශ්වර්ය යස ශ්‍රී ධර්ම කාම ප්‍රයත්න යන භාග්‍ය ධර්මවලින් සමන්නාගත වනසේක. සකල ලෝක ධර්මයන් නාම රූප ස්කන්ධ ආයතන ධාතු ආදී නානාන්‍ය ක්‍රමවලින් විභජනය කරමින් වදාළසේක. උත්තරී මනුෂ්‍ය ගුණ ධර්ම භජනය කළසේක. සසර දුකට හේතු වන තෘෂ්ණාව වමාරා අනුත්තර වූ සම්මා සම්බෝධියට පැමිණ වදාළසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඒකාන්තයෙන්
भगवा वनसेक प्रतिलोम वशयिन् स्वामीनि भाग्यवतुन् वहन्स ओब वहन्से दस पारमी दस उपपारमी दस परमत्थ पारमी नम ओ समत्रिंशत् पारमी धर्म संख्यात पुण्य भाग्ययेन समन्नागतवनसेक वासना सहित सकल क्लेशयन् प्रहाणय कलसेक ऐश्वर्य यस श्री धर्म काम प्रयत्न यन भाग्य धर्म वलिन समन्नागत वन सेक सकल लोक धर्म यन नाम रूप स्कंध आयतन धातु आदि नाना नय क्रम वलिन विभाजनय करमिन वदाल सेक उत्तरी मनुष्य गुण धर्म भजनय कल सेक ससर दुकट हेतुवन तृष्णाव वमारा अनुत्तर सम्मा संबोधियत पेमिन वदाल सेक स्वामीनी भाग्यवतुन वहन्स ओब वहन्से एकांतयेन भगवा वनसेक भगवा वनसेक स्वामीनि भाग्यवतुन् वहन्स ओब वहन्से चतुरार्य सत्य धर्मय किसिदु गुरु उपदेशय किं तोरव स्वयं भू ज्ञानयेन अवबोध करगिन देव मिनिसुनट अवबोध करवा वदाल सेक स्वामीनी भाग्यवतुन वहन्स ओब वहन्से एकांतयेन बुद्ध वनसेक बुद्ध वनसेक स्वामीनि भाग्यवतुन् वहन्स ओब वहन्से देव मिनिसुन्गे एकम शास्त्रुन् वहन्से वनसेक ओब वहन्से देव मिनिसुन्ट इहलोक अर्थयेन्द परलोक अर्थयेन्द निर्वाण अवबोध अर्थयेन्द धर्मय देशना कोट वदाल सेक स्वामीनी भाग्यवतुन् वहन्स ओब वहन्से एकांतयेन सत्था देव मनुस्सानं वनसेक
සත්හා දේව මනුස්සානං වනසේක ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සීල සමාධී ප්‍රඥා විමුක්ති ඥාන දර්ශනයෙන්ද මහා කරුණාවෙන්ද මහා ප්‍රඥාවෙන්ද ධර්ම දේශනා විලාශයෙන්ද ඉද්ධි ප්‍රාතිහාර්යයෙන්ද අනුත්තරවන සේක නානාවිධ සත්වලෝකයන්ට අයත් විනෙය්‍ය සත්වයින් බුදු ඇසින් බලාවදාරා මහා කරුණාවෙන් යුක්තව ඔවුන් දමනය කොට දහමෙහි පිහිට වූ සේක ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් අනුත්තරෝ පුරිස ධම්ම සාරති වනසේක අනුත්තරෝ පුරිස ධම්ම සාරති වනසේක ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සංස්කාර ලෝකය සත්ව ලෝකය අවකාශ ලෝකය ආදී වූ සියලු ලෝකයන්ද එම ලෝකයන්ගේ සමුදයද ලෝක නිරෝධයද ලෝක නිරෝධ කරන උපායද අවබෝධ කොට අන් අයටද දේශනා කළසේක ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් ලෝකවිදූ වනසේක ලෝකවිදූ වනසේක ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ආර්ය මාර්ග සංඛ්‍යාත සුන්දර මාර්ගයක ගමන් කළසේක සතර මග නැනින් නැසූ කෙලෙසුන් නැවත නූපදවමින් ගමන් කළසේක කාම සුකල්ලි කානු යෝගයද අත්තකිල මතානු යෝගයද යන අන්තද්වය වර්ජිත සෝභන වූ මධ්‍යම ප්‍රතිපදාවෙන් සුන්දර වූ නිර්වාණයට පැමිණ වදාළසේක සාර්ථක ධර්ම දේශනා ඇතිසේක සුන්දර රූප සම්පත්තියක් ඇතිව වැඩ සිටිසේක සුන්දර වූ ගමන් විලාශයක් ඇතිසේක ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් සුගත වනසේක සුගත වනසේක ස්වාමීනී
භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ පූර්වේ නිවාසානුස්මෘති ඥානය දිව්‍යං චක්ෂුරභිඥානය ආසවක්ෂය කර ඥානය ආදී කොට ඇති ත්‍රිවිද්‍යා අෂ්ටවිද්‍යාවෙන්ද ප්‍රාතිමෝක්ෂ සංවරශීලය ඉන්ද්‍රිය සංවරශීලය ආදී වූ පසලොස් චරණධර්මයන්ගෙන්ද සමන්නාගත වන සේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් විද්‍යාචරණ සම්පන්න වන සේක. විද්‍යාචරණ සම්පන්න වන සේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අසංඛත වූ නිර්වාණ ධාතුවද අතීත අනාගත වර්තමාන යන කාලත්‍රයට අයත් සංඛත වූ චිත්ත චෛතසික රූප ධර්මයන්ද පරිපූර්ණ වශයෙන් අවබෝධ කොට වදාළසේක. චතුරාර්ය සත්‍ය ධර්මය ස්වයංභූ ඥානයෙන් අවබෝධ කළසේක. සංස්කාර විකාර ලක්ඛණ ප්‍රඥප්ති නිර්වාණ යන පංච ඤෙය්‍ය මණ්ඩලය අවබෝධ කොට වදාළසේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධ වනසේක. සම්මා සම්බුද්ධ වනසේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ වාසනා සහිත සකලක් ක්ලේශයන් ප්‍රහාණය කළසේක. කෙලෙස් සතුරන් නසා වනසා දැමූසේක. සංසාර චක්‍රයාගේ තණ්හාව නම් කෙලෙස් අර සිඳලූසේක. දෙව් මිනිසුන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා ලැබීමට සුදුසු වනසේක. රහසින්වත් පව් නොකළ අති පරිශුද්ධ සන්තානයක් ඇතිව වැඩ සිටිසේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් අරහං වනසේක. අරහං වනසේක. නැවතත් අනුලෝම වශයෙන්. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ වාසනා සහිත සකලක්ලේශයන් ප්‍රහාණය කළසේක.
කෙලෙස් සතුරන් නසා වනසා දැමූ සේක. සංසාර චක්‍රයාගේ තණ්හාව නම් කෙලෙස් අර සිඳලූ සේක. දෙව් මිනිසුන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා ලැබීමට සුදුසු වන සේක. රහසින්වත් පව් නොකළ අති පරිශුද්ධ සන්තානයක් ඇතිව වැඩ සිටි සේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඒකාන්තයෙන් අරහං වන සේක. අරහං වන සේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අසංඛත වූ නිර්වාණ ධාතුවද අතීත අනාගත වර්තමාන යන කාලත්‍රයට අයත් සංඛත වූ චිත්ත චෛතසික රූප ධර්මයන්ද පරිපූර්ණ වශයෙන් අවබෝධ කොට වදාළසේක. චතුරාර්ය සත්‍ය ධර්මය ස්වයංභූ ඥානයෙන් අවබෝධ කළසේක. සංස්කාර විකාර ලක්ෂණ ප්‍රඥප්ති නිර්වාණ යන පංච ඤෙය්‍ය මණ්ඩලය අවබෝධ කොට වදාළසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධ වනසේක. සම්මා සම්බුද්ධ වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පූර්වේ නිවාසානුස්මෘති ඥානය දිව්‍යං චක්ෂුර විඥානය ආසවක්ෂය කර ඥානය ආදී කොට ඇති ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යාවෙන්ද ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය ඉන්ද්‍රිය සංවර ශීලය ආදී වූ පසළොස් චරණ ධර්මයන්ගෙන්ද සමන්නාගත වන සේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඒකාන්තයෙන් විද්‍යාචරණ සම්පන්න වන සේක. විද්‍යාචරණ සම්පන්න වන සේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්ය මාර්ග සංඛ්‍යාත සුන්දර මාර්ගයක ගමන් කළසේක. සතර මග නැනින් නැසූ කෙලෙසුන් නැවත නූපදවමින් ගමන් කළසේක. කාමසුකල්ලි කානුයෝගයද
අත්ත කිල මතානු යෝගයද යන අන්තද්වය වර්ජිත සෝබන වූ මධ්‍යම ප්‍රතිපදාවෙන් සුන්දර වූ නිර්වාණයට පැමිණ වදාළ සේක. සාර්ථක ධර්ම දේශනා ඇතිසේක. සුන්දර රූප සම්පත්තියක් ඇතිව වැඩ සිටිසේක. සුන්දර වූ ගමන් විලාශයක් ඇතිසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඒකාන්තයෙන් සුගත වනසේක. සුගත වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සංස්කාර ලෝකය, සත්ව ලෝකය, අවකාශ ලෝකය ආදී වූ සියලු ලෝකයන්ද එම ලෝකයන්ගේ සමුදයද ලෝක නිරෝධයද ලෝක නිරෝධ කරන උපායද අවබෝධ කොට අන් අයටද දේශනා කළසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේ ඒකාන්තයෙන් ලෝකවිදු වනසේක. ලෝකවිදු වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශනයෙන්ද මහා කරුණාවෙන්ද මහා ප්‍රඥාවෙන්ද ධර්ම දේශනා විලාශයෙන්ද ඉර්ධි ප්‍රාතිහාර්යයෙන්ද අනුත්තර වනසේක. නානාවිධ සත්වලෝකයන්ට අයත් විනෙය්‍ය සත්වයින් බුදු ඇසින් බලාවදාරා මහා කරුණාවෙන් යුක්තව ඔවුන් දමනය කොට දහමෙහි පිහිට වූ සේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඒකාන්තයෙන් අනුත්තරෝ පුරිස ධම්ම සාරථි වනසේක. අනුත්තරෝ පුරිස ධම්ම සාරථි වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දෙව් මිනිසුන්ගේ එකම ශාස්තෘන් වහන්සේ වනසේක. ඔබ වහන්සේ දෙව් මිනිසුන්ට ඉහලෝක අර්ථයෙන්ද පරලෝක අර්ථයෙන්ද නිර්වාණ අවබෝධ අර්ථයෙන්ද ධර්මය දේශනා කොට වදාළසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඒකාන්තයෙන්
සත්හා දේව මනුස්සානං වන සේක සත්හා දේව මනුස්සානං වන සේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය කිසිදු ගුරු උපදේශයකින් තොරව ස්වයම්භූ ඥානයෙන් අවබෝධ කරගෙන දෙව් මිනිසුනට අවබෝධ කරවා වදාළසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් බුද්ධ වනසේක බුද්ධ වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දසපාරමී දස උපපාරමී දස පරමත්ථ පාරමී නම් වූ සමත්‍රිංශත් පාරමී ධර්ම සංඛ්‍යාත පුණ්‍ය භාග්‍යයෙන් සමන්නාගත වන සේක වාසනා සහිත සකලක්ලේශයන් ප්‍රහාණය කළ සේක ඓශ්වර්ය යස ශ්‍රී ධර්ම කාම ප්‍රයත්න යන භාග්‍ය ධර්මවලින් සමන්නාගත වන සේක සකල ලෝක ධර්මයන් නාම රූප ස්කන්ධ ආයතන ධාතු ආදී නානාන්‍ය ක්‍රමවලින් විභජනය කරමින් වදාළසේක උත්තරී මනුෂ්‍ය ගුණ ධර්ම භජනය කළසේක සසර දුකට හේතුවන තෘෂ්ණාව වමාරා අනුත්තර වූ සම්මා සම්බෝධියට පැමිණ වදාළසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් භගවා වනසේක භගවා වනසේක සාදු 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 බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සාදු 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 හොඳයි එහෙමනම් අපි අද වැඩසටහනේ මීළඟ කොටස ධම්මපද විවරණයට එක්කමු ශ්‍රීමති මහත්මියට නැවතවරක් අපි ගෞරවයෙන් ආරාධනා කරනවා අපිට ධම්මපදය පිළිබඳව විස්තරය ගෙනෙන්න ලෙසට තෙරුවන් සරණයි අපි නැවතත් ස්ක්‍රීන් ෂෙයා කරමු.
අද දවසේ අපට තියෙන්නේ ඊළඟ වර්ගය අපි පුෂ්ප වර්ගය අවසන් කරා බාල වර්ගය කියන කොටස ධම්මපදයට ඉති බාල වර්ගය කියන ගාථා පන්තිය තමයි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර බාල කියලා කියන්නේ වයසින් බාල අය නෙමෙයි ප්‍රඥාවෙන් සීල සමාධි ප්‍රඥා ආදී ගුණධර්ම වලින් අඩු පුද්ගලයන් තමයි බාල වශයෙන් ධර්මයේ හැඳින්වෙන්නේ. ඒ අය පිළිබඳව දේශනා කොට අදාළ ගාථා රත්නයන් අපි ඒවට අද සවන් දෙමු. ඒයින් එකකට තෙරුවන් සරණයි. චරං චේ නාධි ගච්ඡේය සේයං සදේශ මත්තනෝ ඒක චරියං දල්හං කෛරා නත්ථේ බාලේ සහායතා. චරංචේ නාදිගච්චේය සෙයං සදිස මත්තනෝ ඒක චරියං දල්හං කෛරා නත්ති බාලේ සහායත. සීල සමාධි ප්‍රඥායින් තමාට වඩා උතුමකු හෝ තමාහා සම වූවකු හෝ සොයන තැනැත්තේ එබන්දකු නොලබන්නේ නම් හුදෙකලාව විසීම දැඩි කරන්නේය. අනුවනයා කෙරෙහි යහළු භවේ නැත. සීල සමාධි ප්‍රඥාදී ගුණධර්ම වලින් තමන්ට වඩා උතුම් කෙනෙක් හෝ තමන් හා සමාන කෙනෙක් හෝ සමග සම්බන්ධකම් පවත්වනවා මිසක් සේවනය කරනවා මිසක් එහෙම නැත්නම් හුදෙකලා විසීම වටිනවා කියන විදිහේ අදහසක් තියෙන්නේ. අපි බලමු ඒකට අදාළ කතා ප්‍රවෘත්තිය. ඔබ හැම දන්න කතාවක් ඒක. එක බුදුරජාණන් වහන්සේ වැඩවාසය කරපු කාලේ මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ රජගහනුවර පිප්පලි ගුහාවේ වැඩවාසය කළා. ඒ කාලේ උන්වහන්සේට හිටියා පැවිදි වුණු ස්වාමීන් වහන්සේලා දෙනමක් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා දෙනමක්. එක්කෙනෙක් ඒ ගුරු ස්වාමීන් වහන්සේ කෙරෙහි ඉතාම භක්තියෙන් ඉතාම ගෞරවයෙන් සියලු වතාවත් මැනවින් ඉටු කරනවා කිසිම අඩුපාඩුවක් නොකර. අනිත් ස්වාමීන් වහන්සේ කම්මැලි නිදා ගන්නවා කිසිම වැඩක් පලක් කරන්නේ නැහැ. අර කීකරු ස්වාමීන් වහන්සේ සුවච ගතිගුණති ස්වාමීන් වහන්සේ ඒ කරලා ගුරු ස්වාමීන් වහන්සේට කරන වතාවත් කරන අතරදී මේ මෙතුමා ගිහිල්ලා කියනවා ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට උණු පැන් සපේලා තියෙනවා දැහැටි ගෙනල්ලා තියෙනවා මුව සෝද ගන්න කියලා ඒ විදිහට ආරාධනා කරනවා එයා කරපු විදිහට. ඉතින් මේ විදිහට දිගටම කරනවා අර ස්වාමීන් වහන්සේත් සද්ද නැතුව ඒ ගුරු ස්වාමීන් වහන්සේට උපස්ථාන කරගෙන ගියා සුපුරුදු විදිහට. දවසක් මේ කීකරු සුවච ස්වාමීන් වහන්සේට හිතුණා මෙයාට පාඩමක් උගන්නන්න ඕනේ මේ මම කියලා හිතලා ඒ පැන් පහසු වෙන්න වතුර රත් කරපු මේ වතුර හැලිය අංගලා තියලා වතුර තියෙන විදිහට වෙන හිස් හැලියක් තිබ්බා වතුර උණු කළා වගේ. ඉතින් අර කම්මැලි ස්වාමීන් වහන්සේ ගිහිල්ලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට කියනවා ස්වාමීන් වහන්සේ උණු වතුර පිළියෙල කළා තියෙනවා දැන් පෙන් පහසු වෙන්න නාගන්න වඩින්න යහපත් කියලා ආරාධනා කරා. ඊට පස්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ එතෙන්ට ගිහිල්ලා වතුර නැති බව දැක්කා. දැකලා ඇහුවා කෝ වතුර කියලා. ඉතින් අර වංචා සහගත භික්ෂුව ඉක්මනින් ගිහිල්ලා බලනකොට වතුර නැහැ. ඉතින් මේ මම වතුර අරන් එන්නම් කියලා නාන කොටුවට වතුර ගේනවා කියලා ගියා. බැන බැන කලෙත් අරගෙන ගියා. ඉතින් ඊට පස්සේ මේ අනිත් භික්ෂුවකවා මහකාශ්‍යප මහ රහතන් වහන්සේට ස්වාමීන් වහන්සේ මේ මේ මෙයා හැමදාම එහෙමයි කරන්නේ මේ තමන් කළා විදිහට මේ කටයුතු කරනවා නමුත් කිසිම දෙයක් නොකර කම්මැලි විදිහට ඉන්නවා කියලා. ඉතින් ඒ එදා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කිව්වා ඒ කම්මැලි ස්වාමීන් වහන්සේට අවවාද කරා මෙහෙම කරන්න එපා ඒ විදිහට කිරීම වටින්නේ නැහැ කියලා අවවාද කරා. මේකට කෝපයට පත් වුණා ගෝලයා.
මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිරිනිවන් පානකොට සමාවෙන්න පිඩු පිනිස වඩිනකොට මේ තෙරු උන්වහන්සේ සමග වැඩියේ නැතුව පිඩු සිංහා වැඩියා ගිහිල්ලා ස්වාමීන් වහන්සේගේ දායක ගෙදරකට ගිහිල්ලා කිව්වා අද මහරහතන් වහන්සේ වඩින්නේ නැහැ, අද ස්වාමීන් වහන්සේ වඩින්නේ නැහැ, ටිකක් අපහසු ගතියක් තියෙනවා. උන්වහන්සේට මෙන්න මේ දානේ මේ විදිහට හදලා දුන්නත් නම් උන්වහන්සේ ඉක්මනින් සනීප වෙයි කියලා කිව්වා. කිව්වහම මේ පිරිස දායක පිරිස ඉතා ඉක්මනින් මේ කියපු විදිහටම හොඳට දානේ පිළියෙල කරලා දුන්නා. ඒ දානෙත් අරගෙන ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේ අතරමඟදී ඒක උන්වහන්සේ වළඳලා විහාරයට ගියා. ඒ එදා ඒ පිණ්ඩපාතේ ගිය ගමනේදී ඒ මහකාශ්‍යප මහරහතන් වහන්සේට වටිනා සලුවක් ලැබුණා පිරිකර වශයෙන්. උන්වහන්සේ ඒක තමන් වහන්සේ සමග පිඩුසිඟා ගිය අනිත් අර සුවචකීකරු ස්වාමීන් වහන්සේට දුන්නා. උන්වහන්සේ ඒක ගෙනහිල්ලා පඬුපොවා ගත්තා. ඊට පස්සේ අර දායක ගෙදෙට්ට පසුව දවසේ මේ මහකාශ්‍යප මහරහතන් වහන්සේ වැඩියාම ගෙයි අය ඇහුවා, ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට අද සනීපද? අපි ඔන්න ඔබ වහන්සේ කැමති පරිදිම දානය සකස් කරලා පිළියෙල කරලා එව්වා, ඒව නිසා හුඟක් පහසු වෙන්නේ නැති කියලා කිව්වා. කිව්වහම මහාකාශ්‍යප මහරහතන් වහන්සේට තේරුණා මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. කිසි දෙයක් නොකර ආපහු විහාරයට ඇවිල්ලා විහාරයේදී කිව්වා, ටිකක් සැරෙන් කිව්වා, මේ මහණ අයට සුදුසු වැඩක් නෙමෙයි මේ මම අසනීපෙන් ඉන්න බව කියලා ආහාර පිළියෙල කරගෙන ඇවිල්ලා ඒක පාරේදිම අනුභව කර අපි මහණ අය අපි ඉල්ලලා වචනෙන් ඉල්ලගෙන ආහාර ගන්නේ නැහැ, ඒක වටින්නේ නැහැ කියලා කිව්වා. ඉතින් එදත් මේ ස්වාමීන් වහන්සේට හොඳටම තරහ ගියා. හොඳටම තරහ ගිහිල්ලා ඊට පස්සේ මම දන්නවා කළ යුත්තේ කියලා මේ මහරහතන් වහන්සේ පිඩුසිඟා වැඩිය වෙලාවේ විහාරේ නැවතිලා ඉඳලා ඒ හැලිවලම් බිඳලා පන්සලත් ගිනි තබලා ගියා. ගිහිල්ලා වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා කලුරිය කරලා අවිචි මහනරකේ උපන්න කියලා කියනවා. ඉතින් මිනිස්සු මේ තොරතුරු විස්තර අහලා මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ ගෝලෙක් කියන කෙනෙක් පන්සලත් ගිනි තියලා පැනලා ගිහිල්ලා කියලා තැන තැන කතා වුණා. ඊට පස්සේ එක භික්ෂුන් වහන්සේ නමක් වැඩියා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න රජගහ නුවර ඉඳලා. ඒ ස්වාමීන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ තොරතුරු ඇහුවාම කිව්වා මේ කොහොමද මේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ එහෙම මුණ ගැහෙනවද, සැප දුක් කොහොමද කියලා ඇහුවම කිව්වා වරදක් නෑ, සුවසේ වාසය කරනවා, හැබැයි මිය පෙරේදා ගෝලයෙක් තරහ වෙලා පන්සල්ගේ ගිනිත යලා පැනලා ගියා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ දේශනා කරා භික්ෂුව ඔය ගෝලයා අවවාදයට කිපෙන්නේ හිතුවක්කාරකම් කරන්නේ, ඔය වගේ වැඩ කරන්නේ මේ ජීවිතේ නෙමෙයි අතීතයේදීත් කළා කියලා කිව්වා. ඒ අතීත ජීවිතයක සිංගිල කියන කුරුල්ලෙක් හිමාලයේ කැලේ ගහක කූඩුවක් හදාගෙන උන්නා. වැසි දවසක සීතලේ වෙවුල වෙවුල ගසක හිටියා වඳුරෙක්. දැකලා මේ කුරුල්ලා වඳුරට කිව්වා මේ ඔය මිනිස්සුයෝ වගේ කෙනෙක් නේ ඔබ, ඔබටත් අතපය තියෙනවනේ, ඉතින් මේ මිනිස්සුයෝ නම් ඔය වැස්සෙන් තිබෙනවට ගයක් දොරක් හදාගෙන ඉන්නවා, ඔබත් ඒ වගේ දෙයක් කරන්න එතකොට ඔය වගේ සීතලේ ගැහි ගැහි ඉන්න වෙන්නේ නැහනේ කියලා මිත්‍රයෙක් විදිහට උපදේශයක් දුන්නා. ඉතින් ඒකට මේ වඳුරට තරහ ගිහිල්ලා වඳුරා මූමට නිඳා කරා කියලා මේ කුරුල්ලගේ කූඩුව කඩලා දාලා ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඒ ජීවිතයේදීත් මේ මහා කාශ්‍යප කියන මේ ස්වාමීන් වහන්සේගේ බෝධිසත්ව ජීවිතයක් මේ කුරුල්ලෙක් වෙලා හිටියා, මේ වඳුරෙක් වෙලා ඉපදිලා ඒ කූඩුව කැඩුවේ මේ ස්වාමීන් වහන්සේ කියලා මේ ධර්ම දේශනාව කළා. එතකොට ඒකට කිව්වේ චරංචේ නාදි ගච්ඡේය සෙයං සදිස මත්තනෝ ඒකං චරියං දල්හං කෛරා නත්ති බාලේ සහායතා කියන මේ මුලින් කියපු ගාථාරත්නය තමයි ඒ උන්වහන්සේ වෙනුවෙන් තමයි දේශනා කළේ. එතකොට ඊළඟට මේ වචන කීපයක් මෙතන පැහැදිලි කරලා තියෙනවා. චරං හැසිරෙන්නේ කල්යාණ මිත්‍රෙක් සිතින් සොයා බලන්නා මෙයින් කියවේ. අධිගච්ඡේය කියන්නේ පැමිණියේ, නාදිගච්ඡේය කියන්නේ නොපැමිණියේ. සීල සෙය්‍ය සමාන
ශ්‍රේෂ්ඨේකු සීල සමාධි ප්‍රඥා ගුණයන්ගෙන් ශ්‍රේෂ්ඨ සදිස සමානීකු අත්තනෝ කියන්නේ තමා තමාට වඩා සීල සමාධි ප්‍රඥා ගුණෙන් සමානීකු හෝ ඊට වඩා උසස් කෙනෙකු හෝ ඇසුරු කිරීම පිළිබඳව තමා ගාථාවේ කියන්නේ එතකොට මේ ඡේදෙන් ඊළඟට පැහැදිලි කරනවා ඒ ගාථාව මේ ගාථාවේ අදහස නම් තමහා එක්ව විසීමට කලණ මිතුරෙකු සොයන්නහු විසින් තමහට වඩා සීල සමාධි ප්‍රඥා ගුණයන්ගෙන් අධික තරගේ හෝ මෙකී ගුණයන්ගෙන් තමහා සමාන වූෙක් නොලද්දේ නම් යනු මෙලවින් හා පරලොවින් වැඩි සිටිනු කැමැත්තෙහුට නොපිරිහෙනු කැමැත්තෙකුට කලණ මිතුරෙකු සිටිය යුතුය මෙලොවත් පරලොවත් දියුණු තත්වයකට පත්වෙන්න මේ ඉන්න ජීවිතයට වඩා හොඳින් ඉන්න නම් කලණ මිතුරෙක් සිටිය යුතුයි. ඔහු තමහට වඩා සීලාදී ගුණධර්මයන්ගෙන් හැම අතින්ම වැඩි කෙනෙක් විය යුතුයි. තම මිතුරා තමාට වඩා ගුණනුවණින් වැඩි සිටියේ නම් තෙමේද ගුණනුවණින් වැඩෙන්නේය. තමහට වඩා ශ්‍රේෂ්ඨයෙකු ඇසුරු කළ තැනැත්තේම සීලයෙන් වැඩෙන්නේය, සමාධියෙන් වැඩෙන්නේය, ප්‍රඥාවෙන් වැඩෙන්නේ. එහෙයින් එබන්දෙක්ම ඇසුරු කළ යුතුය. ආශ්‍රයට සුදුසු ශ්‍රේෂ්ඨයෙක් නැත්තේ නම් සීල සමාධි ප්‍රඥා ගුණයන්ගෙන් තමන්හා සමානයකු ඇසුරු කිරීමේදී වැඩීමක් නොවූයේද පිරිහීමක් නොවන්නේය. ඒ හේතුවෙන් හානියක්ද නොවන්නේය. ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා ගුණයන්ගෙන් ඇසුරු කරන කෙනෙක් ආශ්‍රයට සුදුසු කෙනෙක් නැත්නම් ඒ වගේ කෙනෙක් නෑ කියලා තමන් හා සමානයකෝ නැත්නම් ඒ කියන්නේ වැඩීමක් වෙන්නෙත් නැහැ පිරිහීමක් වෙන්නෙත් නැහැ හානියක් වෙන්නෙත් නැහැ ඒ වගේ කෙනෙක් නැතුව නිකන් හිටියොත් එකලාව දැඩි කරන්නේ හුදෙකලාව ඉන්නා සියලු ඉරුවැව් එහෙම එකලාව වසන්නේ හීනය හා එක්ව වසන්නේ එක්ව සම්භෝග පරිභෝග කරන්නේ සීලෙන් පිරිහෙයි සමාධියෙන් පිරිහෙයි ප්‍රඥාවෙන් පිරිහෙයි කොටින් කියතොත් මෙලොව දියුණුව හා පරලොව දියුණුවෙන් පිරිහෙයි. එය සතර අපා දුකටම මඟ වෙයි. අපිට මතක් කරයිනේ මේ දේවදත්ත ස්වාමීන් වහන්සේ වගේ අය හින්දා කී දෙනෙක් අපාය ගියාද උන්වහන්සේ නිසා. එහෙයින් හීන සේවනයෙන් තොරව එකලා වාසය දැඩි කළ යුතුයි වදාළ සේක. එතකොට තව ගාථාවක් කියලා එතන කියනවා බාලයා කෙරෙහි යහළු නැති බැවින් අඥා අසුරු නොකළ යුතුය. මෙහි යහළු බවයයි වදාළෝ චූල සීල, මධ්‍යම සීල, මහා සීල, දසකතා වත්තු, තේරස දූතගුණ, විපස්සන, සතර මග, සතරඵල, ත්‍රිවිද්‍යා, ෂඩවිඥා යන මෞන්‍ය. මෙබඳු උසස් ගුණ බාලයා ඇසුරු කිරීමෙන් නොලද හැකිය. එහෙයින් එකලාවාසය යහපත් වේ. ගුණවතුන්, සිල්වතුන්, ප්‍රඥාවන්තීන්ට තියෙනවා මේ කියන ගුණ. චූල සීල, මධ්‍යම සීල, මහා සීල. දස කතාවත්තු කතා කළ යුතු ආකාර 10ක්. දූතාංග 13ක්. විපස්සනා ප්‍රඥාව, සතර මග, මාර්ග ප්‍රඥා, ඵල ප්‍රඥා. ත්‍රිවිද්‍යා, ෂඩ් අභිඥා යනාදී උසස් ගුණයන් තියෙන අයව ආශ්‍රය කරාම ඒ ආශ්‍රය කරන අයත් ඒ ආකාරයට දියුණු වෙනවා කියලා. එතකොට මෙතන චූල සීල, මධ්‍යම සීල, මහා සීල වශයෙන් සීලය දක්වලා තියෙනවා. මේ කරුණු මීට වඩා ටිකක් විස්තර සහිතව තියෙනවා දීඝනිකායේ සීලක්ඛන්ධ වර්ගයේ සූත්‍ර දේශනාවල. එතකොට ඒ චූල සීල කියලා කියනවා මේ ප්‍රාණඝාත ආදී දස කුසල් වලින් තොරව. ඊළඟට මේ ස්වාමීන් වහන්සේලාට අයිති ගුණධර්ම දක්වලා තියෙනවා. ඒ ආකාරයටම ඊට වඩා ටිකක් තවත් ගුණධර්ම වලින් එහෙම නැත්නම් ශික්ෂා පද වලින් යුක්තව මධ්‍යම සීල ඊළඟට මහා සීල කියලා. ඊළඟට දක්වලා තියෙනවා දස කතා. අපිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා, සීල සම්පදා කතා, සමාධි සම්පදා කතා, පඤ්ඤා සම්පදා කතා, විමුක්ති සම්පදා කතා, විමුක්ති ඥාන දර්ශන සම්පදා කතා යන මේවා දස කතා වස්තු. අපිච්ච කතා කියන්නේ අල්පේච්ඡ භාවය පිළිබඳ කතාව. මෙහි
අප ශබ්දය අභාවයෙහි වැටෙන්නේ නැති යන තේරුම කියයි. ඉච්ඡානම් ආශාවයි. ආශාව නැති සර්ව ප්‍රකාරයෙන් ප්‍රහූණ වූ ආශාව අපිච්ඡා කියලා කියනවා. ආශාව අත්‍රිච්ඡතා, පාපිච්ඡතා, මහිච්ඡතා, අපිච්ඡතායයි සිව්වැදේරු. එයින් ලද දෙයින් සෑහීමකට නොගොස් අනුන් අයිති දෙයෙහි කෙරෙන ආශාව අත්‍රිච්ඡතා. එයින් යුතු තැනැත්තෙකුට එක බඳුනෙහි එක පමණට පිටිවක් කර එක පමණට පිසූ කැවුම් අතරින් තම බඳුනට බෙදූ කැවුම නොපෙසුණු සේද කුඩා සේද වැටහි. එම කැවුමම අනෙකෙක්කුගේ බඳුනෙහි බහාලන ලද්දේ මනාකොට පැසුනක් මෙන් මහත් වූවක් මෙන් වැටහි. ඊළඟට කියනවා, තමා කෙරෙහි නැත්තා වූ ගුණ ඇතිසේ කියාපෑමද පිළිගැන්මෙහි පමණ නොදන්නා බවද පාපිච්චතානම්. එයින් යුත් තැනැත්තේ කොහොන් බැවිහි පිහිටා තෙමේ ශ්‍රද්ධාදී සීලා ගුණයන්ගෙන් තොර වූ නමුත් සීලාදී ශ්‍රද්ධා සීලාදී ගුණ ඇත්තකු ලෙස ලොවට හඟවයි. තමන් කෙරෙහි ඇත්තා වූ ගුණ ලෝකයා ඉදිරියේ කියාපෑම හා පිළිගැන්මෙහි පමණ නොදන්නා බව මහිච්ඡතාවයි. මෙයින් යුත්ත නැත්තේ කිසිවකින් පිනවිය හැක්කේ නොවේ. වැදූ මවටත් ඔහුගේ සිත සත්තපවන්නට බැරිය මහිච්ඡතාවේ නිසා. ඊළඟට පාපිච්ඡතාව. ගිනි කඳත් සමුද්‍රයත් මහිච්ච පුද්ගලයාත් යන තිදෙන සිව්පස ගැල්පුරවා ගෙන උද්දෙන ලද්දෝද සත්තපනු බැරිය. ගින්දර මහා ගිනි ගොඩකට කොච්චර දර දැම්මත් ඒක ඇවිලෙනවා මිසක් ඇති වෙලා නවතින්නේ නැහැ. මහා සමුද්‍රයට සතර පැත්තෙම මහා ගංගා ගලාගෙන ඇවිල්ලා පිරුණත් පිරිලා ඉතිරිලා ගිහිල්ලා ඇති කියලා වැඩි වෙන්නේ. මහේච්ඡ පුද්ගලයාටත් සිව්පසයෙන් කරත්ත වලින් පුරවලා ගෙනහල්ලා දුන්නත් සතුටු වෙන්නේ නැහැ. තවත් මදි කියන හැඟීම තියෙනවා. ඒ ආකාරයට උදාහරණ වශයෙන් දෙනවා. ඊළඟට ඒ වගේ ඊළඟට ඇති ගුණ සැඟවීමද පිළිගැනීමෙහි පමණ දැනීමද අපිච්චතානම්. මේන් යුත්ත නැත්තේ තමා කෙරෙත්තව ගුණය වසනු කැමති වේ. එයින් ශ්‍රද්ධා ඇත්තේ, සිල් ඇත්තේ, විවේක ඇත්තේ, බහුශ්‍රුත වූයේ, පටන්ගත් වීරිය ඇත්තේ, සමාධි සම්පන්න වූයේ, ප්‍රඥාවත් වූයේ, ශීනාශ්‍රව වූයේ, මා සැදැහැතියක, සිල් ඇතියක, විවේක ඇතියක, මේ ආදී වශයෙන් අනිත් අය දැනගනීවා කියලා කැමති වෙන්නේ. තමන් වහන්සේගේ ගුණ දැනගන්නවට කැමති වෙන්නේ නැහැ. ඒ ආකාරයෙන් ගුණවතුන් වහන්සේලා කියලා කියන්නේ. ඊට පස්සේ ඒකට මේ උදාහරණ කතාවකුත් තියෙනවා. මේ දේශනාව දිග වෙන හින්දා අපි ඒක අත්තරිමු. ඊළඟට අල්පියච්ච භාවය. තවත් අයුරකින් සිව්වැදෑරුම් වෙනවා. පච්චයප්පිය පිච්ච භාවය. පච්චය පිච්ච භාවය, දූතාංග පිච්ච භාවය, පරියත්ති අපිච්ච භාවය, අධිගම අපිච්ච භාවය කියලා. එතකොට සිව්පසෙහි අල්පේච්ච උනේ පච්චය පච්චය පිච්ච නමි. සිව්පසේ චීවර පිණ්ඩපාත ගිලන ප්‍රත්‍ය සේනාසන ගිලන ප්‍රත්‍ය ආදී පිළිබඳ අල්පේච්ච භාවයට කියනවා පච්චය අපිච්ච කියලා. එතකොට පච්චය පිච්ච. හෙතෙමේ දාන වස්තුව බොහෝ වේද, එහෙත් දායක තෙමේ ටිකක්ම දෙනු කැමති වේද, එකල්හි දායකයානුව ටිකක්ම පිළිගනි. දාන වස්තුව ස්වල්ප වූද, දායක තෙමේ බොහෝ දෙනු කැමති වේද, එකල්හි දාන වස්තුව ඇති සැටි බලා පිළිගනි. දාන වස්තුවත් බොහෝ වේද, දායක තෙමේ බොහෝ දෙනු කැමති වේද, එකල තමාගේ පමණ සලකා පිළිගනි. එතකොට ඒ අල්පේච්ඡ භාවය අනුව දායකයා දෙන්න කැමති වුණත්, දාන වස්තුව ස්වල්ප වුණත්, එහෙම නැත්නම් දාන වස්තුව විශාලයි දායකයා දෙන්න අකමැති වුණත්, දායක තෙමේ දාන වස්තුවත් බොහෝ දෙනවත් ඒ පමණ සලකා තමන්ට අවශ්‍ය ප්‍රමාණය පිළිගන්නවා. ඊළඟට ඒ කිව්වේ අපිච්ච භාවයේ පිළිබඳ. ඊළඟට දූතාංග සමාදානි. තමා කෙරෙහි ඇතිබැව් නොදක්වනු කැමැත්තේ දූතාංග අපිච්ච නමි.
ඒකට කිව්වා සෝසාසනික මහා කුමාර ස්ථවිරයන් වහන්සේ සැට අවුරුද්දක් සෝහනෙහි විසුවා. එතෙක් කල් දූතාංග සමාදානෙන් යුක්ත වුණු නමුත් ඒ කිසි කෙනෙක් ඒ බව දන්නේ නැහැ. උන්වහන්සේම ඒක මේ ගාථාවෙන් කිව්වා. මම සොහොනෙහි සැට අවුරුද්දක් එකලා වෙසෙනවා. මාහැර දෙවැන්නේ මාහි වසන බව නොදන්නේ. සෝසානිකංගයාගේ උතුම්කම පුදුමයි කියලා මේ ගාථාවෙන් කිව්වා. ඊළඟට තියෙන්නේ තවත් කතාවක්. මං ඒ කතාව ඇරලා මේ කරුණු ටික විතරක් කියන්නම් කාලය. එතකොට තමන්ගේ බහුශ්‍රුත භාවය නොදන්නනු කැමැත්තේ පරියත්ති අප්පිච්ච නමි. ඒ සාකේත තිස්ස ස්ථවිරයන් වහන්සේ වගේ කියලා කියනවා. සෝතාපත්ත්‍යාදී මාර්ගලාභියෙක්ව ඒ සෝතාපන්නාදි භාවය නොදක්මනු කැමැත්තේ අධිගම අපිච්ච නමි. අනුරුද්ධාදී කුල පුත්‍රයන්ති දෙනා හා ගටීකාරයා මිනි. මෙබඳු මහානිසංසදායක වූ අපිච්ච භාවය පිළිබඳ කරන කතාව අපිච්ච කතා. ඊළඟට කියනවා සන්තුට්ටි කතා. අපිච්ච කතා සන්තුට්ටි කතා. සිතේ පින්නායාම පිළිබඳ කතා. එහි දොළොස් වැදෑරුම්. ලැබෙන දේ සන්තෝෂ වීම. චීවරෙහි යථාලාභ සන්තෝෂේ. යථා බල සන්තෝෂේ. යථා සාරූප සන්තෝෂේ. කියලා තුනක් තියෙනවා. එතකොට හතරෙන් වැඩි වුණාම චීවර පිණ්ඩපාත ගිලන අප්‍රත්‍ය බේසජ්ජ පරික්කාර කියන හතරෙන් වැඩි වුණාම 12යි. චීවර පිණ්ඩපාත සේනාසන ගිලන අප්‍රත්‍ය. එසේ තුන් පරිදි වුණාම ඒ හතරයි හතර තුනෙන් වැඩි වුණාම 12යි. එතකොට යම් මහණෙක්ට සිවුරක් ලැබුණු කල්හි ඒ හොඳ හෝ වේවා අනිකක් ගැන නොපතා ඒන්ව සතුටුවේ නම් ලැබුණේ නමුදු නොගනී නම් එය යථාලාභ සන්තෝෂය. ලැබුණු ආකාරයෙන් සතුටු වීම. ඊළාට යම් මහණෙක් ස්වභාවයෙන් දුර්වල වේද රෝගයෙන් හෝ ජරාවෙන් මැඩුනේද හරබර ඇති සිවුරක් පෙරවිකල්හි පෙළේද හෙතෙම එය සභාග වූ අන්මහනකටදී ඒ මහනහුගෙන් සැහැල්ලු සිවුරක් ඉල්ලාගෙන ඉන් යැපේද සතුටු වේද ඒ වනාහි යථා බල සන්තෝෂය. ඊළඟට අනිත් ප්‍රනීත වූ ප්‍රත්‍ය ලබන සුළුයේ මෙය පැවිදිව බොහෝ කල් ඉක්මුණු තෙරුන්ට මෙය බහුශ්‍රුතයන්ට මෙය ගිලනුන්ට මෙය සිවුරු පිරිකර නොලබන්නන්ට වේවායි තමන්ලත් වටින අගන පට සිවුරු ආදී සිවුරු තමන්ට නුසුදුසු හේයින් ඔවුන්ටදී තම පමණට ගැලපෙනසේ ඔවුන්ගෙන් ඉල්ලාගත් සිවුරක් හෝ කසල ගොඩාදීන් අවුලාගත් රෙදි කැබිලියෙක් කොට මසාගත් සිවුරක් හෝ පෙරවා ගැනීමෙන් සතුටු වන්නේ ද ඒවනාහි යථා සාරුප්‍ය සන්තෝෂය. ඒ සන්තෝෂ සංහතර ඒ විදිහට. ඊළඟට පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කෙරෙහිද යථාලාභාදී සන්තෝෂ තුනවන්නේ මේ ලෙස. මෙසේ මේ සන්තෝෂයන් ගැන කරන කතා සන්තුට්ටි කතා. ඊළඟට පවිවේක කතා කියලා කියන්නේ උදකලා වීම පිළිබඳ. ප්‍රකර්ෂ විවේකය පිළිබඳ කතා. කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය. කාය විවේකය කියලා කියනවා අරඤ්ඤගතව, රුක්කමූලගතව, ශුන්‍යාගාරගතව අනිත් ගිහි ජීවිතවල තියෙන වැඩ බහුල වැඩ කටයුතු වලින් තොරව විවේක ගන්නවා. චිත්ත විවේකය කියනවා ධ්‍යාන සමාපත්තිය ආදීන් ධ්‍යාන ආදීන් විවේක වෙනවා. උපදි විවේකය කියලා කියන්නේ ඵල සමාපatti, නිරෝධ සමාපatti ආදී විවේක. එතකොට ආගමෙහි විවේකය තෙපරදී. හැම අතකින්ම විවේකය ලැබෙන්නේ නිවන් පසක් ඉදීමෙන්. පරිපූර්ණ විදිහට විවේකය ලැබෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් කර නිර්වාණ අවබෝධය. නිර්වාණයම පවිවේක නම් වේ. ඊළඟට අසංසග්ග කතා නොයලීම පිළිබඳ කතා. ශ්‍රවණ සංසර්ගාදීන් තොර බව පිළිබඳ කතා. එහි සවන සංසග්ග, දස්සන සංසග්ග, සමුල්ලාප සංසග්ග, සම්භෝග සංසග්ග, කාය සංසග්ගයයි සංසර්ග පහකි. මේ පස්වැදෑරුම් සංසර්ගයන්ගෙන් තොරවීම අසංසග්ග නම් වේ. ඊළඟට විරියාරම්භ කතා කියලා කියන්නේ කෙලෙස් නැති කරනු පිණිස පටන්ගත් කායික චෛතසික වීරිය පිළිබඳ කතා.
සීල සම්පදා කතා. චති චතු පාරිශුද්ධ සීලය ගැන කතා. චතු පාරිශුද්ධ සීලේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවරය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රතිසන්නිස්සිත සීලය කියන හතර ගැන කරන කතා. සමාධි සම්පදා කතා. විදර්ශනාපාදක අෂ්ට සමාපත්තිය ගැන කරන කතා. විදර්ශනාවලට උපකාර වෙන ධ්‍යාන. පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි රූපාවචර ධ්‍යානත් ආකාසානංචායතන විඤ්ඤාණංචායතන අකිඤ්චඤ්ඤායතන නේවසඤ්ඤාසඤ්ඤන අරූප ධ්‍යාන හතරත් කියනට අෂ්ට සමාපatti ගැන කරන කතා. ප්‍රඥා සම්පදා කතා කියන්නේ ලෞකික ලෝකෝත්තර ප්‍රඥා සම්පත්තිය ගැන කරන කතා. විමුක්ති සම්පදා ආර්ය ඵල විමුක්ති සම්පදා. ඒ ආර්ය ඵලය ගැන කරන කතාව විමුක්ති සම්පදා කියලා කියනවා. විමුක්ති ඥාන දර්ශන සම්පදා කියලා කියන්නේ 19 ප්‍රත්‍යවේක්ෂා ඥානය. 19 19ක් වන ප්‍රත්‍යවේක්ෂා ඥාන විමුක්ති ඥාන දර්ශන සම්පදා. ඒ ගැන කරන කතා. විමුක්ති ඥාන දර්ශන සම්පදා කතා කිව්වේ සෝතාපට්ටි ඵලයට පැමිණි ආර්යයන් වහන්සේ. උන්වහන්සේ තමන් ලැබූ තමන් පැමිණි මාර්ගය පිළිබඳ සෝතාපට්ටි මාර්ගය පිළිබඳ ප්‍රත්‍යවේක්ෂා කරනවා. සෝතාපට්ටි ඵලය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරනවා. නිර්වාණය පිළිබඳ ප්‍රත්‍යවේක්ෂා කරනවා. ප්‍රහීන කළ ක්ලේශ ප්‍රත්‍යවේක්ෂාව, ශේෂ වූ ඉතිරි වෙලා තියෙන ක්ලේශ පිළිබඳ ප්‍රත්‍යවේක්ෂාව කියන ආකාරයට පහක ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක් තියෙනවා. සකදාගාමීන් වහන්සේටත් මේ ආකාරයට පහක් තියෙනවා. අනාගාමි ඵලයට ආපු ආර්යයන් වහන්සේටත් මේ පහම තියෙනවා, 15යි. ඊළඟට අරහත් භාවයට පැමිණි රහතන් වහන්සේගේ ප්‍රඥාවේ ප්‍රත්‍යවේක්ෂා ඥාන 4යි. හේතුව මේ ශේෂ ක්ලේශ ප්‍රත්‍යවේක්ෂා කියන එක උන්වහන්සේට නෑ, කිසිම දෙයක් ශේෂ වෙලා නෑ කෙලෙස්. ඒක නිසා මාර්ගය, ඵලය, නිර්වාණය සහ ප්‍රහීන ක්ලේශ පිළිබඳ ප්‍රත්‍යවේක්ෂා කියන 4යි. එතකොට 19යි. අන්න ඒ නිසා ප්‍රත්‍යවේක්ෂා ඥාන 19යි කියලා කියනවා. ඊළඟට තේරස දූත ගුණ. තේරස දූත ගුණ කියලා කියනකොට දූතාංග 13ක් ගැන කියනවා. පාංසුකූලිකාංගය, තේ චීවරිකාංගය, පිණ්ඩපාතිකාංගය, සපදාන චාරිකාංගය, ඒකාසනිකාංග, පත්ත පිණ්ඩිකාංග, කළුපච්චා බත්තිකාංග, ආරඤ්ඤිකාංග, රුක්කමූලිකාංග, අබෝකා සිකංග, සෝසානිකංග, යතා සන්තතිකංග, නේසජ්ජිකංග. ඊළඟට ඒකට කියන්නේ පාංශුකූලිකංගය කියලා කියනවා. ඒ කියන්නේ පාරවල් වල සොහොන්, කසල ගොඩවල් වගේ තැන්වල ඒ වගේ තියෙන තැන්වලින් ඔය දමාගිය රෙදි අරගෙන ඒවෙන් හදාගන්න සිවුර. ඒ පස් මතු පිට කියන එකට තමයි කියන්නේ පාංශු කූල. කූල කියන එකට අදහස දීලා තිබුණේ ඉවුරක්, එහෙම නැත්නම් වැහුණු තැනක්. ඒ අපිරිසිදු තැන්වල පස් උඩ දාලා ගියා රෙදි කැබලි අරගෙන ඒව එකතු කරලා හදලා ගන්න සිවුර පෙරවීම තමයි. ඒ වගේ පෙරවන ස්වාමීන් වහන්සේලා ඒ පාළු පාංශු කූලිකංග කියන සිල්පදේ රකින්නවා. ඊළඟට තේචීවරිකාංගය කියනවා. තේචීවර කියලා කියන්නේ උත්තරාසංග අන්තරාවාසක තේචීවර උත්තරාසංග අන්තරාවාස යන සිවුරු තුන. ඒ තේචීවර ධාරණය කරනවා නම් ඒක තේචීවරිකාංගය කියලා කියනවා. ඒ ආකාරයට සිවුරු තුන් සිවුරෙන් තුන් සිවුරු පාවිච්චි කිරීම පිළිබඳ සීලය සමාදන් වෙලා ඒක රකින්න ස්වාමීන් වහන්සේලා. ඊළඟට පිණ්ඩපාතිකාංගය කියලා කියනවා අනුන් විසින් තමන්ගේ පාත්‍රයට දමන ලද දානේ වළඳන ස්වාමීන් වහන්සේලා. ඒතර ගයක් ගයක් කරා ගිහිල්ලා පාත්‍රයට ලැබෙන ආහාර පිණ්ඩපාතෙන් යැපෙන ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාතිකාංගය ආරක්ෂා කරනවා. ඊළඟට සපදාන චාරිකාංගය කියලා කියන්නේ ගෙවල් පිළිවෙලින් පිටසිඟා යනවා. දාන කියලා මෙතන කියන්නේ කඩ කිරීමට. එතකොට අපදාන කියලා කියන්නේ කඩ නොකිරීම.
කඩ නොකිරීම සහිත කියන එක තමයි සපදාන කියන්නේ. එතකොට කඩ නොකිරීම සහිතේ සීලය සමාදන් වෙච්ච ස්වාමීන් වහන්සේලා සපදාන චාරිකාංග කියන සිලෙන් යුක්තයි. ඊළඟට ඒකාසනිකාංගය කියලා කියන්නේ එක ආසනයක හිඳ වැළඳීම. උන්වහන්සේ දානේ වළඳන්නේ එක ආසනයක ඉඳගෙන. පත්ත පින්ඩිකාංගය කියලා කියන්නේ තවත් භාජනයක. දැන් ඔය මේ පලාපල ඒවා මේවා ඊළඟට කැවිලි එහෙම වෙන වෙන භාජනවල පූජා කරනවානේ ස්වාමීන් වහන්සේලාට. එහෙම නෙමෙයි, පාත්‍රයට සියලුම දේවල් එකම පාත්‍රයක තමයි උන්වහන්සේ වළඳන්නේ. ඔක්කොම මේ පාත්‍රයට ලබාගෙන තමයි වළඳන්නේ. පත්ත පින්තිකාංග කියන සීලය සමාදන් වුණු ස්වාමීන් වහන්සේලා දෙවන භාජනයක් නොගෙන එකම භාජනයක වළඳනවා කියලා කියනවා. ඊළඟට කළු පච්චා බත්තිකාංගය. පච්චා බත්තක කියලා කියන්නේ පවාරණය වීමෙන් පසු ලැබෙන භෝජනය. එතකොට පවාරණය වීමෙන් පසු වැළඳීම යමෙකුගේ සීලය නම් එහෙම එතෙම පච්චා බත්තික යමෙක් ඒක නොවැළඳිනවා නම් තමන් සමාදාන ඒ සීලේ සමාදානෙන් මේ ඒ කියන්නේ පවාරණය වීමෙන් පසු ලැබෙන එක වළඳන්නේ නැත්නම් කියනවා ඒකට කළු පච්චා භක්තික කියලා. ඒ කියන්නේ පවාරණය වීමෙන් පසු වළඳනවා නම් කියනවා පච්චා භත්තක කියලා. එහෙම වළඳන්නේ නැති ස්වාමීන් වහන්සේලා කළු පච්චා භක්තිකාංග සීලය සමාදන් වෙලා කියනවා. ආරාණ්‍යිකාංගය කියලා කියන්නේ ගමෙන් නැත. ඊටාම ගමෙන් නැත, ගමේ සද්දය ඇහෙන්නේ නැති, ඒ අයෙක් ආශ්‍රයක් නැති ඈතක වනයේ විසීම. රුක්කමෝලිකාංගය කියලා කියන්නේ ගස් යට උන්වහන්සේලා වාසය කරනවා. ඒ කියන්නේ පර්වත මේ ගල් ගුහා ඒවා මේ වැනි මේ ගස් යට වැඩ වාසය කරනවා. ඒ සීලේ සමාදන් වෙලා. ඊළඟට තියෙන්නේ අබ්බෝකාසිකාංගය. අබ්බෝකාසිකාංගය කියලා කියන්නේ ගස් යටවත් නෙමෙයි, අහස විතරයි හෙවනට තියෙන්නේ. අහසින් අහස විතරක් තියෙන තැන්වල වාසය කරනවා. සෝසානිකාංග කියලා කියන්නේ සොහොනේ. සොහොනේ වැඩ වාසය කරන්නේ, වෙන කොහෙවත් ජීවත් වෙන්නේ නැහැ. සොහොනේ තමයි උන්වහන්සේ ගත කරන්නේ. ඊළඟට යතා සන්තතිකාංග. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් මේ ඔබ වහන්සේ වෙනුවෙන් කරවුණු කුටියක් ආදී වශයෙන් කළා පූජා කරනවා නම් ඒක ඒ වගේ තැනක වාසය කරන ස්වාමීන් වහන්සේලා ඒ තමන් වහන්සේ වෙනුවෙන් ලබා දුන්නු ඒ කුටිය හෝ ගුහාව හෝ ඒ තැන ජීවත් වෙන ස්වාමීන් වහන්සේලා යථා සන්තතිකාංග සීලය රකින්නවා. උන්වහන්සේ වෙනුවෙන් පූජා කරපු. ඊළඟට නේසජ්ජිකාංග කියලා කියන්නේ නොනිදා හිඳගෙන විතරක් මුළු දවස පුරාම මාස පුරාම අවුරුදු ගණන් ඒ හිඳගෙන විතරක් ඒ සීලය සමාදන් වෙනවා. නේසජ්ජිකාංග සීලය සමාදන් වෙලා හිඳගෙන භාවනා මාර්ගඵල දක්වා සිල් ආරක්ෂා කරන ස්වාමීන් වහන්සේලා. එතකොට මේ 13 තමයි දූතාංග කියලා කියන්නේ තමන්ට ප්‍රතිපක්ෂව නැගී සිටින කෙලෙසුන් කම්පණය විනාශ කරන හේයින් මවුන් දූතාංගයෝ යයි කියලා කියනවා. ඊළඟට විදර්ශනාව කියලා කියන්නේ සංස්කාර ධර්මයන් ඇතිව නැතිවන බැවින් අනිත්‍යයිද, නැවත නැවත පෙළෙන හේයින් දුකයිද, තමන් වශයෙන් නොපවත්නා හේයින් අනත්මයයිද කියලා නුවණින් දැකීම. වචනෙන් කියනව නෙමෙයි, නුවණින් තමන් කරපු විදර්ශනා භාවනාවලින් උන්වහන්සේලා දකිනේ. සතර මඟ සතර ඵල මේයයි කියලා යට කියන ලද්දේ කියලා තියෙන මාර්ග සතර ඵල සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් මාර්ග ඵල. ත්‍රිවිද්‍යා උබ්බේ නිවාසානුස්සති ඥාන චතුප්පාත ඥාන ආසවක්ඛේ ඥාන යන තිදෙන තියෙනවා. ඊළඟට ෂඩ් අභිඥා. මෙතන ෂඩ් අභිඥා වලට දීලා තිනවා දිබ්බ චක්කු ඥානෙ, දිබ්බ සෝත ඥානෙ, උබ්බේ නිවාසානුස්සති ඥානෙ, පරචිත්ත විඥාන ඥානෙ, ඉද්දිප්ප බෙහෙද ඥානෙ, ආසවක්ඛේ ඥානෙ කියන 6 දෙනා කියලා ෂඩ් අභිඥා වශයෙන් දක්වලා තිනවා. අපි අර පසුගිය සතියේ කතා කරා වගේ ආසවක්ඛේ ඥානෙ මෙතන එකතු කරලා තියෙනවා 6ක් වෙනකොට. ඊළඟට අවසාන වශයෙන් කියනවා මෙහි සැකවින් කියන ලද චුල්ල සීලාදී වූ සහායතා ගුණයෝයි. ඔහු බාලයා කෙරෙහි නොවෙත්. එහෙන් බාලයා ඇසුරු නොකොට එකලාව වාසය කළ යුතුයයිද මෙයින් වදාළසේක. ධර්මදේශනාවගේ අවසානයේ ආගන්තුකෝ පැමිණි භික්ෂු තෙමේ
සෝතාපත්ති ඵලයට පැමිණියේ. අන්‍ය බොහෝ දෙනද සෝවාන් ඵලාදියට පැමිණියෝයි. දේශනාව මහාජනයාට වැඩසහිත විය කියලා වැඩසටහන ඒ දේශනාව මේ දේශනාව නිමා කරලා තියෙනවා මහා කාශ්‍යප ස්ථවර සද්ධි විහාරික වස්තුව නිමි. ඒක තමයි ජයන්ත මහත්මයා මොනා හරි අවශ්‍ය නම් අපිට පුළුවන් සාකච්ඡා කරන්න. මේ ඇත්තටම සීලය ගැන ගොඩක් විස්තර තියෙනවා, ගොඩක් ඒ දේශනාවල තියෙනවා. ස්වාමීන් වහන්සේලාගේ දේශනා මං හිතන්නේ මතක ඇති, මේ දීඝනිකාය පළවෙනි කොටසේ ගොඩක් ඒ සූත්‍ර දේශනාවලේ චූල සීල, මධ්‍යම සීල, මහා සීල වශයෙන් සීල් සීලකන්ද වර්ගයේ තියෙනවා. වැඩිපුර ඕනනම් කියව ගන්න පුළුවන් ඒකේ. තෙරුවන් සරණයි. හොඳයි, තෙරුවන් සරණයි. බොහොම පිං ශ්‍රීමති මහත්මිය, ඉතාමත්ම ලස්සනයි. හොඳයි, කල්යාණ මිතුරු මිත්‍රයන්ට යම් කිසි දෙයක් පැහැදිලි කරගන්න හෝ අදහසක් එකතු කරන්න තියෙන අවස්ථාවක් තියෙනවා. තෙරුවන් සරණයි. ජයන්ත මහත්තයා, කියන් කල්‍යාණ මහත්මිය. ඇතිව අනිත්‍ය කියන්නේ ඇතිව නැති වෙන එකද, ඇති වෙලා වෙනස් වෙන එකද? ඒ දෙකටමද? ශ්‍රීමති මහත්මිය, ඔබතුමියට උත්තරයක් දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඔව්, ඇතිව නැතිව යන එක, ඒ කියන්නේ ඇති වෙලා වෙනස් වීම විපරිණාමයේ වශයෙන් හඳුන්වන්නේ. එතකොට ඒ වුණත් විපරිණාමයේ වුණත් ඒ තියෙන ගුණේ නැති වෙලා යනවා. එතකොට ඇතිව නැති වෙලා යනවා කියනකොට ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයන් නිසා ඇති වෙනවා, හේතු ටික නැති වෙනකොට නැති වෙලා යනවා. දැන් රූපේ වුණත් කම්ම චිත්ත ඍතු ආහාර කියන හේතු ටිකෙන් ඇති වෙනවා, ඇති වෙලා ඒ හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. ඒ නිසා අනිත්‍යයි කියලා නැතිවීම ගැන තමයි දැක්වෙන්නේ බොහෝ දුරට මගේ අවබෝධය හැටියට. ජයන්ත මහත්තයා, ඔව්, එතෙන්දී සමහර තැන්වල අපිට හම්බ වෙලා තියෙනවා මේ සූත්‍ර පිටකේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියලා. එතකොට අනිත්‍ය දුක්ඛ කියන දෙකට අමතරව විපරිණාම ධර්මයක් සඳහන් කරලා තියෙනවා. එතකොට ඒක විපරිණාමයේ කියනකොට ඒ කොටස වෙනම කතා කරන්න පුළුවන්. අනිත්‍ය දුක්ඛ කියන වගේ යුක්ත සංකත ධර්මයක තියෙන තවත් ලක්ෂණයක් තමයි විපරිණාමයේ කියන එක, නේද? එහෙම නේද අපි ගන්න වෙන්නේ. එතකොට අනිත්‍ය දුක්ඛ කියලා කියන්නේ සංකත ධර්මවල තියෙන ස්වභාවය තමයි අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව. ඒ ධර්මයන්ගේ තියෙන තවත් ලක්ෂණයක් තමයි විපරිණාමයේ කියන ලක්ෂණේ වෙනස් වීම ස්වභාවය. කියන්නේ අර ඒකේ විපරිණාමයේ කියනකොට අපිට ගන්න වෙනා මෙහෙමයි. දැන් විපරිණාමයේ කිව්වහම දීර්ඝ විපරිණාමයකුත් තියෙනවානේ. දැන් අපි මනුස්සයෙක් කියලා ගත්තොත් උපතේ ඉඳලා මරණය දක්වා ගත්තොත් ඒක උපත තමයි පටන් ගැනීම, මරණය අවසානයි කියලා ඒ අතරතුර විපරිණාමයකුත් තියෙනවා, වෙනස් වීමක් තියෙනවා. ඊට අමතරව තියෙනවා විශේෂයෙන්ම මේ විපරිණාම දුක්ඛය කියලා වෙනම කොටසක් තියෙනවා. මේ ඒකාර දැන් සුඛය කියන එක නැති වෙනකොට විපරිණාම වෙනවා, ඒ අර්ථයෙන් දක්වන විපරිණාමයකුත් සඳහන් වෙනවා ධර්මයේ. ඊට අමතරව ගත්තාම අර ෂණකව කියන්නේ අපි ෂණ මාත්‍රව ගත්තත් ඒ විපරිණාමය ඒ සංකත ධර්ම වල තියෙනවා. දැන් රූපයක් ගත්තොත් අපි හිතුවොත් එහෙම මහා භූත ආදී රූප ගත්තාම චිත්තක්ෂණ 17යි කියලා කියන එක, කියන්නේ හට ගැනීමක් තියෙනවා, නැතිවීමක් තියෙනවා. ඒක නිසා අපි අනිත්‍යයි කියනවා. ඊට අමතරව ඒ ඇතිවීම නැතිවීම දෙක අතර ජරතා කියන ලක්ෂණය විපරිණාමය හැටියට ගන්නත් පුළුවන්. ඒ විදිහේ විස්තරයක් කරත් එකක් නිවැරදීන ශ්‍රීමති මහත්මිය. ඔව්, ඇත්තට මේක තමයි මහත්තයා මටත් හිතුනේ. දැන් අපිට අවුරුදු 20 25 කාලේ අපිට හොඳ කළු හිස කෙස් තියෙනවා, හොඳට මූණ පැහැපත්ව තියෙනවා. ඊට පස්සේ අවුරුදු 40 50 වෙනකොට මූණ රැලි වැටිලා, කෙස් පැහිලා, ඒවා තිබුණට අර තිබුණු තත්ත්වේ නැහැ. එතකොට අර ඒකත් ඉතින් අනිත්‍ය භාවයක් නේද? ඉතින් අර කළු කෙස් නැහැ, දැන් තියෙන්නේ සුදු කෙස්. එතකොට ඒ වගේ දත් කැඩිලා, හම රැලි වැටිලා, ඒ විදිහට වෙනකොට එතන ඒවා ඉතින් විපරිණාමය. ඒකෙත් ඉතින් අනිත්‍ය ස්වභාවයක් තියෙනවා නේද? ඔව්, ඒක තමයි. ජර ජර ජරාවටපත් වීම. ඔව් ඔව් ඔව්. කල්ලේ මහත්මිය, ඔබතුමීට තව අදහස් තියෙනවද මේ පිළිබඳව?
නෑ මම මේ උඩුගම්බර කාශ්‍යප හාමුදුරන්ගේ බණ නිවන් මඟ දේශනා ඒ මේ ස්වාමීන් වහන්සේ කියනවා ඇතිවීම නැතිවීම නෙමෙයි අනිත්‍ය කියන්නේ වෙනස් වීම කියලා. ඒකයි මම ඇහුවේ. මේ ඉතින් මට හිතෙන්නේ ඇතිවීම නැතිවීම වෙනස් වීම ඔක්කොම අනිත්‍යයි කියලා. ඒ විදිහට තමයි සාමාන්‍ය අපි ගන්න ඇතිවීම නැතිවීම දෙක තියෙනවා නම් නිත්‍ය බවක් නැහැනේ. නිත්‍ය බවක් නැති නිසා අපිට එහෙම අනිත්‍යයි කියලා ගන්න සිද්ධ වෙනවා. මෙහෙමයි දැන් ওই ධර්මය කතා කරනකොටත් එක එක අපි කියනවා එක එක පරයයන් කතා කරනවා. ඒ කියන්නේ එතෙන්දී මතු කරගන්න ඕන පැත්තෙන් ස්වාමින් වහන්සේලා දේශනා ඉදිරිපත් කරනවා. ඒක නිසා අර මුළු දේශනාවටම ගැළපෙන විදිහට තමයි ඒක අපිට හිතා ගන්න වෙන්නේ නේද? එහෙමයි මහතෙරුන් වහන්සේ හොඳ පණ්ඩිත ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් අනිත්‍යක උන්වහන්සේලාගේ අවබෝධය අපිට නැහැ. උන්වහන්සේලා සමහර ලාට ඒ භාවනා මගින් දැකපු දේවල් වලිනුත් සමහර ලාට ඒ එක්ස්පීරියන්ස් උනත් දේශනාවලට ඇතුළත් වෙනවනේ. ඒක නිසා දැන් ඒ වගේ නිසා ඉතින් අපිට එහෙම ඒවා ගැන අමාරු විවේචනය කරන්න අපේ දැනුම මදි. දැන් යෝගාචරයෙන් කියන්නේ අනිත්‍ය කියලා උදේ වැය දැකීම නේද? ඒක විදර්ශනාවේ ඉහළ හරියට ගියහම ඒ ටික තේරෙන්නේ නේද? එතෙන් සම්මස්සන ඥානෙ දක්වා යන්න ඕනේ. සම්මස්සන ඥානෙදි තමයි අනිත්‍ය දුක්ඛ උදේ වැය දෙක දකින්නේ. ඒ දකින්නකම් අපිට අනිත් ආකාරයට පේනවා නේද මහත්තයා? විපරිණාම භාවයත් අපිට සාමාන්‍ය නුවණින් තේරෙනවා මෙහෙම මේ මේකෙන් දුකක් ඇති වෙනවා කියලා නේද? ඔව් ඔව් අපි දැන් අපි කොහොමද මේ දැන් අපි ඔය වැඩසටහන අවසානයේ අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරනවානේ. අපි එතනදී පාවිච්චි කරන්නේ මේ නැති වෙලා ගිය එක. අන්නහත් ඒ කියන්නේ ඇතිවීම ඔව් ඒ ඒ කුසල් සිත් නැහෙනේ දැන් කියලා නේද? ඔව් ඒක තමයි. ඒ කරගත්තේවා ඇතිවි නැතිව ගිය බැවින් අනිත්‍ය වේ නේද? අනිත්‍යයි. ඊට පස්සේ කියනවා ඒ ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙන නිසා දුකයි කියලා. නේද? මෙතනත් ඒ වචනේ තිබුණා නේද? පෙළීම සම්බන්ධයෙන් දුක කියන එක. අපි කැමති තියාගන්න නමුත් ඒවා තියෙන්නේ නැහැ. ඒක හින්දා අපි කියනවා අනාත්මයි කියලා. ඔව්. නේද? ඔව්. ඒ විදිහට තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම සාමාන්‍යයෙන් පොදුවේ විස්තර කරන්නේ නේද? ඔව්. ඔව්. නමුත් විදර්ශන ගැඹුරු විදර්ශනාවලදී ඊට වඩා ගැඹුරට පේනවනේ. ආ ඒක තමයි. දැන් කෙලින්ම ඒ කියන්නේ චිත්තක්ෂණ 17 පවා විදර්ශනාවෙන් බලන්න පුළුවන් නේ ඇති වෙලා නැති වෙලා යනවා. ඒ උදේ වැය කියනකොට ඒ தත්ත්වෙට එනකොට පේනවනේ රූප කලාප තමන්ගේ තමන්ට නුවණින් විදර්ශනා නුවණින් පේනවනේ. ඒ පෙනිලානේ අනිත්‍ය බව තේරුම් ගන්න. ඒක ඒක හුඟම්ම ගැඹුරු තැනක්. ඒක එතනදී වෙන්නේ ඒ රූප කලාපයේ චිත්තක්ෂණ 17න් නැති වෙනවා පේනවා. ඒ ඔය දේශනා වලින් අපිට තේරෙන්නේ අපි කරලා නෙමෙයි. නමුත් එහෙම තමයි ඔය විදර්ශනා දේශනාවල තියෙන්නේ. සංස්කාර ධර්මයන්ගේ නැතිවීම තමන්ගේ ප්‍රඥාවෙන් දකිනවා කියලා. ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් රූප කලාපයක් දැන් චිත්තක්ෂණ 17කින් ඇති වෙලා නැති වෙනවනේ. නැති වෙලා ඇති වෙනකොට ආපහු ඒ ශක්තිය අඩු වෙලාලුනේ ඇති වෙන්නේ. අන්න ඒක තමයි අනිත්‍ය කියලා කියන්නේ කියන එක තමයි ඒ ස්වාමීන් වහන්සේ ප්‍රකාශනය කරන්නේ. ඔව් තිරුවන් සරණයි බොහොම පිං. ඔව් දැන් ශාරීරික ගත්තොත් ළමා කාලයේදී වැඩිමක් තියෙනවා. ඊට පස්සේ යම්කිසි අවස්ථාවකට පස්සේ ඒක තුනීමක් තියෙනවා. ශාන්ති මහත්මිය අතවසවල තිබුණා ඔබට මේ යමක් අහන්න හෝ එකතු කරන්න තියෙනවා. පොඩි අදහසක් ආවා මේ මේකට සවන් දීමේදී. දැන් ඇති වෙලා නැති වෙනවා කීමම මේ එතන වෙනස් වීමක් වෙන්නේ නැත්තම් නැති වෙන්නේ නැහෙනේ කියන එක මට හිතට ආවා. ඒ කියන්නේ ඇති වෙලා තියෙනවා නම් නිත්‍යව තියෙනවා. ඇති වෙලා නැති වෙනවා කියන්නේ එතන වෙනස් වීමක් විපරිණාමයකට භාජනය වෙමින් නැති වෙනවා කියන එක. කියන අදහස මට ආවා. ඉතින් මන් දන්නේ ඒක ප්‍රයෝජනවත්ද කියලා. මේ මට හිතන එක සඳහන් කරන්නම් කියලා. ආ ඇත්තටම ඒක තමයි. දැන් ඇත්තටම අපි සංකත ධර්ම කියන තැනදීම ගන්නවානේ. තීනිමාන භික්ඛවේ සංකතස්ස සංකත ලක්ෂණානි කතමානි තීනි. يعني
සංකතයක ලක්ෂණ තුනක් තියෙනවා. ඒ මොනවද තුන? උප්පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, පිටස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. එතකොට උප්පාදෝ පඤ්ඤායති කියන්නේ ඉපදීමක් පණවන්න පුළුවන්. උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති, වයක් පයවන්න පුළුවන්. වැය නෙවෙයි, වයක් පණවන්න පුළුවන්, නැතිවීමක්. ඊට පස්සේ කියනවා ත්‍රිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. ඒ අතරතුරේ වෙනස් අන්‍ය තත්ත්වයන්ට පත්වීමක් තියෙනවා. ඉතින් ඒකත් විපරිණාමයේම කොටසක් තමයි ඇත්තටම කතා කරන්නේ. ඒ ඒ ඒ කොටස තමයි එතනදි සඳහන් වෙන බොහොම පිං එක සඳහන් කරාට. තෙරුවන් සරණයි. හොඳයි, තවත් අදහස් හෝ ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා යෝජනා කරනවා. හොඳයි, වෙනස් අදහස් නැත්නම් අපි අද දවසේ වැඩසටහන ඒ වගේම මහත්තයා, මේ දැන් මේ අතර මේ ගාථාවේ මූලිකම මේ මූලිකම අර්ථය ගත්තොත් ප්‍රඥාවන්තයින් සීල සම්පත්තිය ආදී ගුණධර්ම වලින් යුක්ත කෙනෙක් ආශ්‍රය කිරීම, තමන්ට සමාන හෝ තමන්ට උසස් හෝ කෙනෙක් ආශ්‍රය කිරීම මෙලවටත් පරලොවටත් යහපතක්, තමන්ගේ ගුණධර්ම වැඩෙනවා එකෙන්. ඒ වගේම බාල කෙනෙක් ගැන බාලකෙන් අය සමග ආශ්‍රයට ගියොතින් තමන් අපාය දක්වා යන මේ අකුසල හදාගෙන ඒ වගේ තමන් පිරිහෙන තත්ත්වයට පත් වෙනවා කියන එක, ඒක හුඟක්ම තහවුරු කරගන්න විදිය ගාතාවක් නේද? එහෙමයි. ඒ කියන්නේ හැමතිස්සෙම ප්‍රඥාවන්තයෙක්ගෙන් ගුණවන්තයෙක්ගෙන් තමන්ට ලැබෙන්නේ උපකාරයක්මයි, බාලයෙක්ගෙන් ලැබෙන්නේ අනතුරක් මයි කියන අදහසත් අපිට තියාගන්න හොඳයි. ඔව්, අනිවාර්යෙන්ම. හොඳයි, එහෙනම් මම ගෞරවනීය ශ්‍රීමති මහත්මියට නැවත වරක් යොමු වෙනවා අද දවසේ වැඩසටහන නිමා කරන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපි එහෙමනම් දැන් වැඩසටහන නිමා කරමු. මට එක පොඩ්ඩක් ෂෙයා කරන්න. උපසමානුස්සති භාවනාව. උපසමානුස්සතිය යාවතා භික්කවේ ධම්මා සංකතාවා අසංකතාවා විරාගෝ තේසං අග්ගමක්ඛායති. යදිදං මදනිම් මදනෝ පිපාස විනයෝ ආලය සමුග්ඝාතෝ වට්ටුපච්ඡේදෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මහණෙනි, හේතුවෙන් නිපන්නා වූ හෝ හේතුවෙන් නොනිපන්නා වූ හෝ යම්තාක් ධර්මයක්ද, ඒ ධර්මයන් අතුරෙන් විරාගයෙහිවත් නිවන අග්‍රයයි කියනු ලැබේ. ඒ වනාහි රාගාදී මද මැඩලන තෘෂ්ණා සංඛ්‍යාත පිපාස සංසිඳුවන පංචකාම ගුණාලය නසන තෘෂ්ණා නසන වට්ට දුක් සිඳලන තෘෂ්ණාක්ෂය කරන පහ වූ රාග ඇති නිරෝධ සංඛ්‍යාත නිර්වාණයයි. භාවනා වාක්‍ය සංකත අසංකත සියලු ධර්මයන් අතුරෙන් විරාගයෙහිවත් නොඇලීම නම් වූ නිර්වාණය අග්‍රයයි භාග්‍යතුන් වහන්සේ වදාළසේක. මිනිසාට මහත් අනර්ථ සිදු කරවන්නා වූ ජාත්‍යාදී අටවිසි මදයෝ නිවනට පැමිණි විට වෙනසී යන්නාහ. එබැවින් නිර්වාණ ධර්මය තෙමේ මදනිම් මදන නම් වනසේක. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ නිර්වාණ ධර්මය තෙමේ පංචකාම ගුණාලය වෙනසීමට කාරණා වන බැවින් ආලය සමුග්ඝාත නම් වනසේක. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද නිර්වාණ ධර්ම තෙමේ සතර අපාය සහිත කාම, රූප, අරූප යන භවත්‍රයට අයත් කර්ම, ක්ලේශ, විපාක යන වට්ට තුන සිඳලන බැවින් වට්ටුපච්ඡේද නම් වනසේක. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද නිර්වාණ ධර්ම තෙමේ තෘෂ්ණාදී සකල ක්ලේශයන් නිරුද්ධ කිරීමට කාරණ වන බැවින් නිරෝධ නම් වනසේක. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද නිර්වාණ ධර්ම තෙමේ රූප, ශබ්ද ආදී නානා අරමුණෙහි ඇලෙන ස්වභාවය වූ රාගය වෙනසීමට කාරණ වන බැවින් විරාග නම් වනසේක.
භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද නිර්වාණ ධර්ම තෙමේ හේතුයෙන් ප්‍රත්‍යයෙන් නොනිපන් බැවින් අසංකත නම් වනසේක. භාග්‍යවතුන් වහන්සේ විසින් අග්‍රයයි වදාරන ලද අසංකත ධර්ම තෙමේ සතර යෝනි, පංචගති, සප්ත විඤ්ඤාණස්තිති, නව සත්තා වාස යන ජරා මරණාදී දුකින් පිරුණු මතුමතු භවයන්හි සත්වයා බැඳ තබන අර්ථයෙන් වාන නම් වූ තෘෂ්ණාවෙන් නික්මුණු බැවින් නිර්වාණ නම් වනසේක. සාදු සාදු සාදු. අපි ත්‍රිලක්ෂණ භාවනාව කරමු දැන්. තිසරණ සහිත පංචශීල සමාදානයේ පටන් සිදු කළ බුද්ධානුසති භාවනාවේදී සහ ඉන් අනතුරුව සිදු කළ ධම්මපද සම්මස්සනයේදී පහළ වූ ස්කන්ධ ආයතන ධාතු ආදී පරමාර්ථ ධර්ම සමූහයෝ ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිව නැතිව ගිය බැවින් අනිත්‍යයෝය. ඇතිවීම් නැතිවීම් දෙකින් පීඩා වින්ද බැවින් දුක්ඛයෝය. තම තමන් කැමති ලෙස නොපැවති බැවින් අනාත්මයෝය. අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ස්කන්ධ ආයතන ධාතු නම් වූ පරමාර්ථ ධර්ම සමූහයෝ පීලන සංකත සන්තාප විපරිණාම අර්ථයෙන් සමන්නාගත වන බැවින් ඒකාන්තයෙන් දුක්ඛ සත්‍ය නම් වන්නේය. ඒ දුක්ඛ සත්‍ය උපදවන්නා වූ పూర్ව භව තෘෂ්ණාව ආයුහන නිදාන සංයෝග පලිබෝධාර්ථයෙන් සමන්නාගත වන බැවින් ඒකාන්තයෙන් සමුදය සත්‍ය නම් වන්නේ. දුක්ඛයේත් සමුදයේත් නොපවැත්ම නම් වූ නිර්වාණ ධාතුව විවේක නිස්සරණ අසංකත අමත අර්ථයෙන් සමන්නාගත වන බැවින් ඒකාන්තයෙන් නිරෝධ සත්‍ය නම් වන්නේ. දුක පිරිසිඳ දකින්නා වූද සමුදය ප්‍රහාණය කරන්නා වූද නිරෝධය සාක්ෂාත් කරන්නා වූද ආර්ය අෂ්ටාංගික මාර්ගය නියාන හේතු දස්සන අධිපති අර්ථයෙන් සමන්නාගත වන බැවින් ඒකාන්තයෙන් මාර්ග සත්‍ය නම් වන්නේ. අප විසින් රැස් කළා වූ මේ කුසල සම්භාරය අජාති අජර අව්‍යාදි අමර නිර්වාණ ධාතුව සුවසේ සාක්ෂාත් කර ගැනීම පිණිස උපනිශ්‍රේ සම්පතක්ම වේවා. සාදු සාදු සාදු. අද දවසේත් අපි අප රැස් කරගත්තා වූ කුසල් සියලු දෙවියන්ට අනුමෝදන් කළා ප්‍රාර්ථනා වාක්‍ය කියලා වැඩසටහන නිමා කරමු. පළවෙනියෙන්ම අපට මේ වැඩසටහන් මේ ආකාරයට සම්පාදනය කරලා ඔබ සැමට ඉදිරිපත් කරන්න අවශ්‍ය මූලික පොතපත ලියා තබා ධර්මදේශනා කර අපවත්ව දාල බෝධිසත්ව ගුණෝපේත අති පූජනීය නාවිනි හරිය ධම්ම ස්වාමීන් වහන්සේටත් අති පූජනීය රේරුකාණී චන්දිමල ස්වාමීන් වහන්සේටත් පුණ්‍යානුමෝදනා කරමු. අප රැස් කරගත්තා වූ මේ උතුම් වූ කුසල සම්භාරය බෝධිසත්ව ගුණෝපේත අති පූජනීය නාවිනි හරිය ධම්ම ස්වාමීන් වහන්සේට කෘතවේදීව අනුමෝදන් කර සිටිමු. මේ සියලු කුසල් උන්වහන්සේ චිත්ත ප්‍රීතියෙන් අනුමෝදන් වෙත්වා. ප්‍රාර්ථනා කරන ආකාරයට සුව පහසුවෙන් ලෞතුරා සම්බුද්ධත්වයට පත් වෙන්න මේ සියලු කුසල් උන්වහන්සේගේ පාරමිතා භූමියට එක් වේවා. සසර සැරිසරන තුරු නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතම ලබමින් සුව පහසුවෙන් පාරමී දම් පුරා ගන්නට මේ පින් හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම අතිපූජනීය රේරුකාණී චන්දිමල ස්වාමීන් වහන්සේටත් අප රැස් කරගත්තා වූ මේ සියලුම කුසල සම්භාරය කෘතවේදීව අනුමෝදන් කර සිටිමු. උන්වහන්සේටත් මේ සියලු කුසල් බලෙන් ප්‍රාර්ථනා කරන සම්බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පින් හේතු වේවා, වාසනාව වේවා. සසර සැරිසරන තුරු නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබමින් සුවසේ පාරමී දම් පුරා ගන්නට හැකි වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ ප්‍රධාන සියලු මාර බ්‍රහ්මරාජින් වහන්සේලාට ආර්ය දිවිරාජින් වහන්සේලාට අප රැස් කරගත්තා වූ සියලු කුසල් අනුමෝදන් කර සිටිමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං.
ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ චිරං රක්ඛන්තු ත්වං සදා. පරලෝසපත් ඥාතීන්ට පින් දෙමු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අපි මෙසේ ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුජ්ජතු. සාදු සාදු සාදු. අද දවසේත් අපට මේ වැඩසටහන සාර්ථකව වෙත ඉදිරිපත් කරන්නට උපකාර කරපු සම්බන්ධීකරණය කරපු අපේ කල්යාණ මිත්‍ර ජයන්ත රත්නායක මහත්මයාටත් ඒ වගේම අපිට තාක්ෂණික වශයෙන් උපකාර කරන අපගේ කල්යාණ මිත්‍ර තුසිත රාජපක්ෂ මහත්මයාටත් මේ තාක්ෂණික වැඩ කටයුතු වලට සංරක්ෂණය කිරීම ආදීට උපකාර කරන අපේ කල්යාණ මිත්‍රියක් වන ඖෂධී රත්නසේකර මහත්මියටත් ඒ වගේම අපිට නිරන්තරයෙන් මේ වැඩසටහන් වලට උපකාර කරන කුමුදුනේ ලියනගේ කල්යාණ මිත්‍රියටත් අපි ඉතාම කෘතවේදීව අප රැස් කරගත්තා වූ කුසල් අනුමෝදන් කර සිටිනවා. අප රැස් කරගත් ඒ සියලු කුසල් බලයෙන්ුත් ඔබ සැමගේ සියලුම කුසල් බලයෙන්ුත් ඔබ සැමටම මෙලෝ වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතම ලැබේවා. ඒ වගේම කරගෙන යන සාසනික කටයුතු තම තමන්ගේ సంతානයන්හි දියුණු කරගත යුතු ගුණ ධර්මත් නොපිරිහෙලා වඩා ගන්නට මේ සියලු කුසල් හේතු වේවා වාසනා වේවා සියලු ප්‍රාර්ථනා ඒකාන්තයෙන්ම සාර්ථක වේවා. පතන උතුම් බෝධි වලින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නට මේ සියලු කුසල් හේතු වේවා වාසනා වේවා. ඒ වගේම සම්බන්ධුණු කල්යාණ මිතුරු මිත්‍රයන් ඔබ සැමටත් මේ සියලු කුසල් බලයෙන් ඒ ආකාරයෙන්ම නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබන්නටත් කරගෙන යන සාසනික කටයුතු තම තමන්ගේ චිත්ත සන්තානයන් හි දියුණු කරගත යුතු ගුණ ධර්ම වඩා ගන්නටත් මේ පින් බලෙන් හේතු වේවා වාසනා වේවා. පතන උතුම් බෝධි වලින් සුව පහසුවෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට හේතු වේවා වාසනා වේවා. අපට නිරන්තරයෙන් ධර්මයෙන් උපකාර කරන අතිපූජනීය ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් අපවත් දීවදාල ස්වාමීන් වහන්සේලාටත් ගුරුතුමන්ටත් පරලෝසපත් ගුරුතුමන් නෑදෑ හිතමිතුරන්ටත් පවුලේ ජීවත්වන නෑදෑ හිතමිතුරන් දූ දරුවන් මව්පියන් සහෝදර සහෝදරියන් ආදී සැමටත් මේ සියලු කුසල් අපි එකසේම අනුමෝදන් කර සිටිනවා. ඒ සැමගේත් මෙලොව වශයෙන් ජීවිත සුවපත් වේවා, නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ වේවා. ඒ වගේම පතන උතුම් බෝධි වලින් සුවපහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්වා. අපවත් දීවදාල ගුරුතුමන් වහන්සේලාත් සියලුම පරලෝසපත් වැඩිහිටි නෑදෑ හිත මිතුරන් ආදී සැමත් සුගති වලින් සුගති වලටම පත්වෙත්වා. උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය සූපහසුවෙන්ම කර ගන්නට මේ පින් හේතු වේවා වාසනා වේවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. අප්‍රමාණ පින් තෙරුවන් සරණයි. සරණයි වගේම කෙටි මතක් කිරීමක් කරනවා. හෙට දවසේ පဋාණ සජ්ජායනයත් සුපුරුදු වෙලාවට පැයකට කලින්, ඒ කියන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 12:30ට තමයි අපි පවත්වන්නේ. ඒක ගැනත් කෙටි මතක් කිරීමක් කරමින් ශ්‍රීමති මහත්මියට නැවතවරක් පින් දෙමින් මේ කරන වැඩසටහන වෙනුවෙන් ඔබතුමීගේ මූලිකත්වයෙන් මේ වැඩසටහන පටන් ගත්තේ ඒක ඉතාමත්ම සාර්ථකව කරගෙන යාමට අපිට අවස්ථාව ලැබී තියෙනවා බොහෝ අයගේ උපකාරයත් සමගම. ඒ සියල්ලටම ඔබතුමියට අපි ඉතාමත්ම ගෞරවපූර්වක පුණ්‍යානුමෝදනාව සිද්ධ කරනවා. ඔබතුමියටත් ඔබතුමියගේ පවුලේ සැමටත් ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීම සඳහා මේ කරන සියලු කුසල කර්මයන්
හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.